සිරස නිවුස් ෆස්ට් ඔබ වෙත ගෙනෙන්නේ ලෝකයම වෙනස් කරන්න බලාගත්ු එකම එක සුචය ඒ ඔබේ හදවත. ශ්‍රීපති සූරියාරච්චි මහතාගේ හදිසි අභාවය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ තමන් බලවත් කණගාටුව පළ කරන බව නිවේදනයක් නිකුත් කර නිම පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ක්‍රියාකාරී දේශපාලන වේදිකාව තුළ සූරියාරච්චි මහතා කැපී පෙනෙන චරිතයක් වූ බවයි. පාර්ලිමේන්තුවට තේරීපත් වීමෙන් අනතුරුව අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරු දරමින් ඔහු සිය සේවය උද්‍යෝගයෙන් ඉටුකර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සිහිපත් කරනවා. ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දේශපාලන කරලිය තුළ මතවාදී පරස්පරතා තිබුණද ගරු කරන මනුෂ්‍යත්වය තුළ ඔහුගේ අභාවය මහත් කම්පාවක් බවයි. ගල්ගමුව මැදගම ප්‍රදේශයේදී ශ්‍රීපති සූරියාරච්චි මහතා ගමන්ගත් මෝටර් රථයේ අනතුරට ලක්වීමෙන් මියගිය තිදෙනාගේ දේහයන් මෙවන විට ඔවුන්ගේ නිවෙස්වල තැන්පත් කර තිබෙනවා. මෙසේ මියගියේ සූරියාරච්චි මහතාගේ හිතවතෙකු රේදුරා සහ ආරක්ෂක නිලධාරිවරයෙක්. රිය අනතුරින් මියගිය ශ්‍රීපති සූරියාරච්චි මහතාගේ මිතුරා නාවික හමුදාවේ සේවය කළ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් SKR සිල්වා මහතායි. 50 හැවිරිදී ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටියා. නාවික හමුදාවේ පුහුණු ලද සමයේ සිට ශ්‍රීපති සූරියාරච්චි මහතාගේ මිතුරෙකු වූ සිල්වා මහතා රජයේ තනතුරු කිහිපයක්ද හොබවා තිබෙනවා. මෙම අනතුරෙන් මියගිය ශ්‍රීපති සූරියාරච්චි මහතාගේ ආරක්ෂක නිලධාරීවරයා මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මල්කැකුලගේ ගුණරත්න නැමැති ඔහු පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළා. තිදරුපියෙකු වන ගුණරත්න මහතා 1986 පොලිස් දෙපාර්තමේන්තුවට එක් වූ අතර පසුව ඇමති ආරක්ෂකංශයට සම්බන්ධ වී තිබෙනවා. ගල්ගමුව මැදගම ප්‍රදේශයේ සිදු වූ එම අනතුරින් ශ්‍රීපති සූරියාරච්චි මහතාගේ රියදුරු ලෙස සේවය කළ ප්‍රියන්ත අමරසිංහ මහතාද ජීවිතක්ෂයට පත් වුණා. 36 හැවිරිදී සමරසිංහ මහතා රාගම හොරපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වසර 3කට ආසන්න කාලයක් ඔහු ශ්‍රීපති සූරියාරච්චි මහතාගේ රියදුරු ලෙස සේවය කර තිබෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අදාළියම ගැටුමක් හටගත්තා. එම විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ පැවසුවේ එහිදී සිසුන් 40 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කළ බවයි. මෙවන විට සිසුන් 6 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටින බවත් තවත් දස දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළා. කැලණිය විශ්වවිද්‍යාලයේ අලුතින් පිහිටවනු ලැබූ ශිෂ්‍ය සංගමයකට එරෙහිව මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය පවසනවා. අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරීන් පිරිසක් මෙම ප්‍රහාරයට වගකිව යුතු බව විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ චෝදනාවයි. ඒ රාත්‍රී විශ්වවිද්‍යාල භූමියේ සංවිධානය කර තිබූ සමුගැනීමේ සාදයක් අතරතුර අදාළ ශිෂ්‍ය පිරිස මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා. තුවාල ලැබූ සිසුන් ඇතුළත් කෙරුණේ ජාතික රෝහල හා රාගම රෝහල ඇතුළු රෝහල් කිහිපයකටයි. සිසුන් දෙපිරිස අතර ගැටුම මැඩ පැවැත්වීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති NK ඉලංගකෝන් මහතා පැවසුවා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම ගැටුමෙන් අනතුරුව කැලණි විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවරගෙන ඇති බවයි. අද උදෑසන 12:30 පමණ කැලණි විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් පටගත්තා. මේ පිළිබඳව පොලිසියට වාර්තා වීමෙන් පසු ඒ මැදිහත්ය මිලපැත්වීම සඳහා පොලිසිය ක්‍රියා කරා. විශ්වවිද්‍යාලයේ කාර්යාල කීපයක විදුරු ජනෙල් වලට රාමානි කීපයක් සිද්ධ වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සඳහා වෙන විට පොලිස් නිලධාරීන් යොදලා තියෙනවා. මෙම ගැටුම මැඩපැවැත්වීම සඳහා පොලිසිය උපරිම උත්සාහය දැරුවා. නමුත් එහිදී තත්ත්වය පාලනය කිරීමට අපහසු නිසා පොලිසියට ඒ සඳහා කඳුළු ගෑස් පාවිච්චි කරන්න සිද්ධ වුණා. මේ අතර අදාළුවම සිසුන්ට එල්ල වූ මෙම ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වීම සඳහා ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍ය සහයෝගිතා පදනම ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. ස්වාධීන ශිෂ්‍ය ව්‍යාපාරයක අවශ්‍යතාවය දැනුණු නිසා අපි ස්වාධීන ශිෂ්‍ය ව්‍යාපාරයක් මීට සති කිහිපයකට කලින් බිහි කරා. ඒ ස්වාධීන ශිෂ්‍ය ව්‍යාපාරය තමා ජාතික විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සහයෝගිතා පදනම.
මේක දරා ගන්න අමාරුයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අපේ සහෝදරයින්ට. එහෙමනම් ඔවුන් නැවතත් කරන්නේ 1970 89 කාලයට විශ්වවිද්‍යාල ගෙන යාමද කියන ප්‍රශ්නය අපට නිකම්ම හැඟෙනවා. මොකද කියනවා නම් ඊයේ දිනේ සිද්ධ වෙච්ච සිද්ධිය අපිට කද්දිම නිදසුණා. අපි දුටු පරිදි විශ්වවිද්‍යාලයට අදාළ නොවන කෙටියෙන් කිව්වොත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ මැරයින් පිරිසක් පැමිණ නේවාසිකාගාරයට ගොස් ඉන්න අනතුරුව නේවාසික සිසුන් සමග පාන්දර දෙක පසු වෙනවස් සමගම වගේ විශාල ප්‍රහාරයක් 600ක පමණ පිරිසක් මේ අහිංසක ගැහැන් ළමුන් පළමු වසර පිරිමු ළමුන් වට කරගෙන පහර දෙන්නට පටන් ගත්තා. එහෙත් කැලණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සිද්ධිය පිළිබඳව පළ කරන්නේ මෙවන් අදහසක්. මේ ක්‍රියාව අපි තරයේ හෙලා දකිනවා මහා ශිෂ්‍ය සංගමයේ විදියටත් ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විදියටත්. ඒ නිසා අපි මේ කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. කෙසේ වෙතත් කැලණි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත විජේරත්න මහතා පැවසුවේ මෙම සිසු ගැටුමෙන් ඉදිරි අධ්‍යයන කටයුතු වලට කිසිදු බලපෑමක් ඇති නොවීමට සියලු පියවර ගෙන ඇති බවයි. මේ අතර ප්‍රහාරයෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණු සිසුන්ගේ තත්ත්වය විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද දහවල් හදිසි අනතුරු අංචයට පැමිණ සිටියා. ජනතා විමුක්ති පෙරමුණ මේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට ස්වාධීනව තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, ස්වාධීන තමුන්ගේ මතයන් සහෝදරත්වයෙන් සංවාද කරන්න, තමුන්ගේ මතයන් අනුව ශිෂ්‍ය සංවිධාන හදාගන්න, දේශපාලන පක්ෂ එක්ක එකතු වෙන්න, ඒ පක්ෂ මතයේ විශ්වවිද්‍යාල තුල හඬගාලා කියන්න, ඒ වෙනුවෙන් තර්ක කරන්න කිසිම ඉඩක් දෙන්නේ නැහැ. අර ජනතා විමුක්ති පෙරමුණ විශ්වවිද්‍යාලවල කිසිම ශිෂ්‍ය කණ්ඩායමකට තරඟ කරලා ශිෂ්‍ය සංගමේ බලය ගන්න දෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ බලහත්කාරයෙන් නිතරමෙන් එලාගේ පිරිසක් දාලා මේ ශිෂ්‍යයන්වල බලය අල්ලනවා. මේ JVP මිනිමරුව මේ ළමයි 200කට විතර ගහලා තුවාල කරලා තියෙනවා. ඉතින් මේක ජනතා විමුක්ති පෙරමුණේ මේ විශ්වවිද්‍යාල ඇතුළේ ගෙනියන මේ මිනිමරු භීෂණය. පහුගිය කාලේ ජයවර්ධනපුරේ විද්‍යාපීඨයේ වැස්සෙව්වා බලහත්කාරයෙන්. ඒ ළමයිට කුණුබුත්‍ර ගැහුවා. ඒකේ ළමයෙක් මැරුවා. මේ සේරම කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. මේක දැන් ඉවර කරන්න දැන් කාලය ආවිල්ලා තියෙනවා. මේ අතර නවක වදේ මුවාවෙන් දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වහා නතර කළ යුතු ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය විශ්වවර්ණපාල මහතා ගාල්ලේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළා. නවක වදේ තුලින් හිංසා විඳින, මානසික පීඩා විඳින දරු පිරිස මම අත්දැකීමෙන් දැකලා තියෙනවා. මොනවද මේ කරන්නේ පියතුමනි? සමහර වෙලාවට රෑට ශිෂ්‍යෝ අරගෙන, අර බුද්දල ශිෂ්‍යෝ අරගෙන මහපාරේ දන ගාවා. මේ වැලමිටි දෙක මෙහෙම කර කර දන ගාන්න කියලා. ඊළඟට දන ගාගෙන යනකොට බූතලයක් කඩලා ඩක් ගාලා දානවා. මොකද මේ කැරල්ලට ලෑස්ති කරන්නේ. මේවට බිය නොවන විදියට. ඒ විතරක් නෙමෙයි, මහදිය කඩਿੱත්තකට දාලා එලි වෙනකම් පීනන්න කියනවා. ඌ මැරිලා යනවා. මේ වගේ ජරා වැඩ යම් කෙනෙක් කරනවා නම් දේශපාලනයේ නාමයෙන්, යම් කෙනෙක් කරනවා නම් කොක්ක ගහ ගැනීමේ නාමයෙන් ඒකට ඉඩ දෙන්න බෑ. සිරස නිවුස් ෆස්ට් ඔබ වෙත ගෙනෙන්නේ ලෝකෙම වෙනස් කරන්න බලාගත් එකම එක සුචය, ඒ ඔබේ හදවත. ලෝකෙම වෙනස් කරන්න බලාගත් එකම එක සුචය, ඒ ඔබේ හදවත.